කොහමද ඔයාලට ගොඩක් කාලෙක ඉඳන් හැමෝම වගේ ඉල්ලපු පෙඩික එකක් ගෙදර දීම කරගන්න ක්‍රමය අද මම කිසිම රහසක් නැතුව ආට කියලා දෙන්නයි මේ හදන්නේ. පැටි කතා වුණ නැහනේ ඉක්මනින්ම යමු වීඩියෝකට. එසලිකි මීඩියා YouTube channel එකේ වීඩියෝ බලන්න තාම subscribe නොකරනම් subscribe කරලා වෙන්න. අපි යමු පෙඩික එක නිවැරදිව ගෙදර දීම කරගන්න ක්‍රමය බලන්න. මට ගොඩාක් දවසකින් පෙඩික එකක් කරන්න බැරි වුණා. කකුල් දෙක වේලිලා අඳුර පැහැවලා තියෙන්නේ. කිසිම ෆ්‍රෙෂ් ගතියක් නැහැ මේ බලන්නකෝ. කියුටෙක්ස් එකත් බාගෙට ගිහින් හරිම කැතයි. දැන් මෙහෙම වුණාට පෙඩිකියු එක කළේ වරනම් බලන්නකෝ. ලස්සන සුදු පෙඩිසුදු කකුල් දෙකක් වට බලා ගන්න පුළුවන්. මුලින්ම කියුටෙක්ස් ටික ඉවත් කරගෙන ඉන්න ඕනේ. කියුටෙක්ස් රිමූව් එකක් පාවිච්චි කරලා මෙන්න මේ විදිහට පුළුන් කෑල්ලකින් හරිම ඉක්මනින් ඉවත් කරගන්න පුළුවන් ලේසියෙන්ම. කියුටෙක්ස් ගාලා ඉක්මනින් ඉවත් කරනවා නම් නියපොතු ආව පැහැවෙන එක අඩු කරගන්න පුළුවන්. ඔන්න දැන් කියුටෙක්ස් ඉවත් කරා. නියපොතු ආව පැහැවලා සම වේලිලා පේනවනේ. දැන් යමු පෙඩිකියු එකේ පළවෙනි පියවර මොකද්ද කියලා බලන්න. පිරිසිදු වේසමක් අරගෙන ඒකට මද රසණෙක් උණු වතුර එකතු කරගන්න. දැන් ඔයාට gedara තියෙනවා නම් කොහොම කළ ටිකක් එකතු කරගන්න. කොහොම කළ දාන එක අනිවාර්ය නැහැ. ඊළඟට ලුණු මේස හැඳ දෙකක ප්‍රමාණයක් එකතු කරගන්න ඕනේ. මෙතන කෑමට එකතු කරන ලුණු වගේම pink salt එකක් තියෙනවා. මේ pink salt කියන එක ලෝකේ පුරාම ප්‍රසිද්ධයි. අපි ගොඩක් වෙලාවට පෙඩිකියු වලදීත් ගන්නවා. පාදාශ්‍රිතව කැක්කුම් වේදනා තියෙන අයට ඒ දේවල් සුව කරගන්න පුළුවන්. අපේ සමට ගොඩාක් හොඳ පෝෂණය සපයන salt එකක් තමයි ලුණු වර්ගයක් තමයි pink salt කියන්නේ. ඉතින් මේ දෙකෙන් ඕනම එකක් ඔයාට එකතු කරගන්න පුළුවන්. මම අද මංගව දෙකම තියෙන හින්දා දෙකෙන්ම එකතු කරගත්තා. දැන් body wash ටිකක් එකතු කර මෙන්න මේ විදිහට පොඩ්ඩක් හොඳට මිශ්‍ර කරගන්න ඕනේ. දැන් ඉතින් ඔන්න මේ විදිහට හොඳට පෙන එනකන් අපි මිශ්‍ර කරගත්තානේ. දැන් ඔයාගේ කකුල් දෙක වතුර විනාඩි 20ක් තියන්න ඕනේ. හරිම සනීපයි. ගොඩක් මහන්සි වුණ දවසක බලන්නකෝ මේ විදිහට උණු වතුරේ කකුල් දෙකක් දාගෙන ඉන්නකොට කොච්චර මානසට වුණත් ඔයාට ගොඩක් සනීපයි නේද කියලා. ඔය මේකට ලෙමන් හරි දෙහි හරි පෙති කිහිපයක් ටිකක් මිරිකලා මේ විදිහට එකතු කරගන්න තියෙන්නේ. මෙතනදී මූලිකවම වෙන්නේ කකුල් දෙක හොඳින් පිරිසිදු කර ගැනීමක්. දෙහි ලෙලි වලින් කකුලේ නියපොතු හොඳට මේ විදිහට අතුල්ලලා පිරිසිදු කරගන්න. ගොඩක් වෙලාවට අපි කකුලේ නියපොතු පිරිසිදු කරන්නේ නැහනේ. එතකොට තමයි නියපොතු වටේ දෙපැත්තේ කළු පාටට හිටින හරිම කැතට පේන්නත් ගන්නෙ. ඒ නිසා දීර්ඝ කාලයක් එක දිගට පාද පිරිසිදු නොකළ හිටියොත් ඔයාගේ පැටිපතුල් පැලිලා අපිරිසිදු වෙන්න ගන්නවා. ඒ නිසා මේ විදිහට විනාඩි 21 කාලයක් දෙපා හොඳින් පිරිසිදු කරගන්න. ලුණු වලින් කකුල් හොඳින් පිරිසිදු කරනවා. ඉතින් ඔන්න වෙලාව අරගෙන හිමීට මේ වැඩේ කරගන්න පළවෙනි පියවරේදී. ඊළඟට කකුල් දෙක තවදුරටත් පිරිසිදු කරගන්න මෙන්න මේ වගේ බ්‍රෂ් එකක් ගන්න. මේ බ්‍රෂ් එකේ පියුම් ස්ටෝන් එකක් තියෙනවා. බොඩි වොෂ් ටිකක් බ්‍රෂ් එකට එකතු කරලා මේ විදිහට කකුල් දෙක හොඳට මැද ගන්නයි අවශ්‍ය වෙන්නේ. යටිපතුල් හොඳින් පිරිසිදු කරගන්න. නියපොතු ඇඟිලි අතර හොඳට බ්‍රෂ් කරන්න මේ විදිහට. මම සාමාන්‍ය පෙඩිකියු එකක් කරනකොට කකුල් දෙකේ උඩට වෙනකම හොඳින් පිරිසිදු කරනවා. ඉතින් ඔයත් ඒ දේ කරගන්න හොඳට බ්‍රෂ් කරලා තවදුරටත් පිරිසිදු කර ගැනීම කරගන්න. ඊට පස්සේ පියුම් ස්ටෝන් එක අරගෙන හිමීට යටිපතුල් හොඳින් මැද ගන්න ඕනේ. ගොඩක් වෙලාවට යටිපතුල් විලුඹ හරියෙන් පැලිලා කුණු වගේ තියෙන අය මේ ස්ටෙප් එක හරියටම කරගන්න. විලුඹේ තියෙන ඝන ගතිය ඉවත් කරලා ටිකක් හොඳට මෘදු කරනවා. ගොඩක්ම හොඳයි අපේ මැරුණු සෛල ඒ මැරුණු සම ඉවත් කරන්න මේ විදිහට පියුම් ස්ටෝන් එකක් ආ පාවිච්චි කරනවා නම් පිරිසිදු කරගන්න. ඉතින් මම මේ හැමදේම ඔයාලට කියලා දෙනවා වගේම කරලත් පෙන්නන නිසා ඔයාලට හරිම ඉක්මනින්ම හොඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන් මේ දේවල් කරන්නේ කොහොමද කියන එක. ඉතින් බ්‍රෂ් කරාට පස්සේ ඊට පස්සේ පියුම් ස්ටෝන් එකක් පාවිච්චි කරාට පස්සේ ආයෙමත් අපි කකුල් දෙක හොඳට පිරිසිදුව හොදගන්නයි අවශ්‍ය වෙන්නේ. ගොඩක් වෙලාවට අපේ කකුල් වල නියපොතු ටිකක් හයියයිනේ. ඒ නිසා මේ විදිහට හොඳට පෙගුරාට පස්සේ තමයි අපිට කොටට ලේසියෙන්ම හරියටම නියපොතු ටික කපා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මම සාමාන්‍ය පෙඩිකියු එකක් කරද්දී මෙන්න මේ තැනදි තමයි මගේ නියපොතු කැපීම කරන්නේ. ඉතින් හොඳට පිරිසිදුව අර කුණු ටිකත් ඉවත් වෙලා තියෙන නිසා පිරිසිදුව ආඩ නියපොතු ටික හොඳට කපා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔන්න නියපොතු කැපුවට පස්සෙත් නැවත ඔයාට පුළුවන් මේ විදිහට ලෙමන් පෙත්තක් අරගෙන හොඳට කපපු නියපොතු ටිකත් නැවත පිරිසිදු කර ගැනීමක් කරගන්න. ඔන්න බලන්න දැන් කකුල් දෙක සෑහෙන පිරිසිදු වෙලා තියෙනවාට පේනවනේ. මම මුලින්ම කොහොමද කකුල් දෙක තිබ්බේ කියලා අර කකුලේ තිබ්බ වියලි ගතිය අඩු වෙලා පොඩ්ඩක් පැහැපත් වීමක් වෙලා තියෙනවා කියලා ඔයාට පේනවනේ. අර අඳුරු ගතිය ඉවත් වෙලා තියෙන මොකද අපි මේක හොඳට බ්‍රෂ් කරලා හොඳට පිරිසිදු කරපු නිසා. දැන් යමු ඊළඟ පියවරට. ඒ තමයි ස්ක්‍රබ් එක. භාජනයක් අරගෙන ඒකට කෝපි කුඩු මේසැඳි එකක
ප්‍රමාණයක් එකතු කර ගන්න. දැන් සීනි මේස හැඳි දෙකක ප්‍රමාණයක් එකතු කර ගන්න. ඊට පස්සේ ඔලිව් තෙල් මේස හැඳි එකක විතර ප්‍රමාණයක් එකතු කර ගන්න තියෙන්නේ. හොඳට ටිකක් ඝන මිශ්‍රණයක් එන විදිහට ස්ක්‍රබ් එක හදා ගන්න. ඔලිව් ඔයිල් වෙනුවට පොල් තෙල් උනත් කමක් නැහැ. දැන් ස්ක්‍රබ් එක හොඳට කකුල් දෙකේ ගාන ගම ස්ක්‍රබ් කර ගන්න ඕනේ. සමේ තියෙන අඳුරු ගතිය ඉක්මනින් ඉවත් කරන්න මේ ස්ක්‍රබ් එක ගොඩක්ම උදව් වෙනවනේ. ඔයා දන්නවනේ කොෆි ස්ක්‍රබ් එකෙන් සාමාන්‍යයෙන් කොච්චර හොඳ දුරකට අපේ සම පිරිසුදු කරනවද කියන එක. ඉතින් බෑන්න සෛල හොඳින් ඉවත් කරලා සමට හොඳ පෝෂණයක් ලබා දෙනවා මේ ස්ක්‍රබ් එකෙන්. කකුල් දෙකේ කලවණු තැන් තියෙනවා නම් හොඳට ඒ තැන් වල ටිකක් වැඩිපුර ස්ක්‍රබ් කරගන්න. ස්ක්‍රබ් එක කළ විනාඩි 10ක් විතර ඔයා මේක කකුලේ තියලා තමයි පිරිසුදු වතුරේ සෝද ගන්න ඕනේ. තෙල් ගතියක් තියෙනවා සමේ ඒක ප්‍රශ්නයක් නෑ, හැම තියන්න අරින්න. මේ පියවරේදි ග්ලෝ එකක් ඇවිල්ලා තියෙනවා කියලා කකුල් දෙකට ඔයාට පේනවනේ. ඉතින් හරිම ආසයි දකින්නකට. මොකද කකුල් දෙක මුලින් තිබ්බට වැඩිය සෑහෙන ලොකු වෙනසක් මේ පියවරේදි බලා ගන්න පුළුවන්. ඉතින් සමේ හොඳ තෙතමනයක් එක්ක මේ ඔයිලි ගතිය තිබ්බට ප්‍රශ්නයක් නැහැ. අපි මෙහෙම යමු අපේ ඊළඟ පියවරට. ඊළඟ පියවර තමයි පැක් එක. පිරිසිදු භාජනයක් අරගෙන ඒකට කඩලා පිටි මේස හැඳ දෙකක ප්‍රමාණයක් එකතු කරගන්න. ඊට පස්සේ වියලි කහ හරි කස්තුරි කහ හරි මේස හැඳ එකක ප්‍රමාණයක් එකතු කරගන්නයි තියෙන්නේ. ඊට පස්සේ වතුර එකතු කරලා මේ විදිහට හොඳට මිශ්‍ර කරගන්න. ටිකක් දිය ගතියට පැක් එක හදා ගන්න ඕනේ හොඳට මිශ්‍ර කරලා. මොකද අපිට මේක ඇප්ලයි කරන්න ලේසි වෙන්න. දැන් ආඩ පුළුවන් බ්‍රෂ් එකකින් හරි අතින් හරි හොඳට ගන්නට පැක් එක ගා ගන්න. මේ පැක් එකෙන් අපේ සමේ ග්ලෝ ගතිය වැඩි කරනවා වගේම සමට හොඳ පෝෂණයක් ලබා දෙනවා. සමේ තෙතමනේ ආරක්ෂා කරලා අඳුරු බව තවදුරටත් ඉවත් කිරීමක් වෙනවා. කකුල් දෙකේම හොඳට ගන්නට පැක් එක ගා ගන්නයි තියෙන්නේ. හරිම සනීපයක් දැනෙනවා මේ පැක් එක ඇප්ලයි කරනකොටත්. ස්වභාවිකවම ඔයාගේ සම පිරිසිදු කරන්න කහවලට පුළුවන්. ඒ වගේම නැචරල් බ්ලීචින් එකක් තමයි කරලපිටි කියන්නේ. ඉතින් ඔයාට එතකොට හිතා ගන්න පුළුවන් මේ පැක් එකෙන් අපේ සම කොයිතරම් දුරට ග්ලෝ කරනවද කියන එක. පැක් එක ගාලත් විනාඩි 20ක කාලයක් සමමද තියන්න. ඊට පස්සේ තමයි අපි වතුරෙන් සෝදලා ඉවත් කරන්නේ. මේ බලන්න අපි සාමාන්‍යයෙන් පැක් එකක් වොෂ් කරන විදිහටම වතුරෙන් චුට්ටක් පොඟවලා රවුම් මතට මසාජ් කරන ගමන් තමයි මේ පැක් එකත් ඉවත් කරගන්න ඕනේ. ඔයා හොඳට බලන්න ලස්සනට පැහැපත් වෙලා තියෙන කකුල් දෙක. වීඩියෝ එක මුලින් ඉඳන් බලනවා නම් ඔයාගේ ඔළුවේ තියෙනවා මං කොහොමද වීඩියෝ එකේදී මුලින්ම මගේ කකුල් දෙක ගෙනාවේ කියලා. ඉතින් ඒ වියලි ගතිය නැති වෙලා අඳුරු ගතිය නැති වෙලා මටම හිතා ගන්න බෑ මෙච්චර ලොකු වෙනසක් කුණාදි කියන එක. සාමාන්‍ය පෙඩිකියු එකක් සතියට සැරයක් කරන්න බැරි නම් මාස දෙක සැරයක්වත් කරන්න try කරන්න බලන්න ආස හිතනවනේ. මන් දන්නවා ඔයා වීඩියෝ එක බලන ගමන්ම හිතුවා කියලා මමත් මේ වැඩේ කරනවා කියලා. මොකද හරි ලේසියි ලොකු වියදමක් කියන්නේ නැහැ. ගෙදරදීම හරිම පහසුවෙන් මාට මේ වැඩේ කරගන්න පුළුවන්. ඉතින් දැන් කකුල් දෙකේ වතුර හොඳට තෙතමාත්තු කරගන්න. ලොකු වෙනසක් ඔයාටම පේනවා මේ බලන්නකෝ. දැන් ඉතින් තියෙන හොඳ moisturizer එකක් හරි body butter එකක් හරි පාවිච්චි කරලා මේ විදිහට කකුලේ හොඳට ගා ගන්න එක. හරිම සනීපයි. ගාන ගමනු සම්බාහනය කිරීමක් කරන්න හරිම සනීපයක් දැනෙනවා. හරිම මයින්ඩ් රිලැක්ස් එකක් දැනෙනවා. ඉතින් සාමාන්‍යයෙන් අන්තිම ස්ටෙප් එකේදී ඔයාලට කොමාරිකා ජෙල් එකක් උනා පාවිච්චි කරන්න පුළුවන්, ප්‍රශ්නයක් නැහැ. ඔයා හොඳට වීඩියෝ එක මුලින් ඉඳන් දැන් බලපු කෙනෙක් නම් වීඩියෝ එකේදී මුලදී කොහොමද තිබ්බේ සහ දැන් තියෙන්නේ කොහොමද කියලා සජීවීව ලයිව් රිසල්ට් එක තමයි මම ඔයාලට දීලා තියෙන්නේ. ඉතින් ඔයාලට මෙතනදී මම හැමදේම කරලා කියලා වගේම මගේ ප්‍රතිඵලයක් පෙන්වන නිසා ඔයාලට අවබෝධයක් ලබා ගන්න පුළුවන්. ඉතින් ස්වභාවික සත්කාර වලින් තමයි අද මම මගේ පෙඩිකියු එක ගෙදරදීම හරිම ලේසියෙන්ම කරගත්තේ. ඉතින් ඔයාට දැන් මන් දන්නවා මේක කරන්න ලොකු ආසාවක් ආවා කියලා. ඉතින් වීඩියෝ එක බලලා විතරක් මදි ඔයත් මේ පෙඩිකියු එක try කරන්න. බලන්න ඔයගලන්ගේ ප්‍රතිඵල කොච්චර හොඳට එනවද කියලා ඒක කරන පළවෙනි වාරයෙන්ම. ඉතින් ඒ නිසා පිරිසිදුකම වගේම ලස්සන ගැනත් හිතන කෙනෙක්ට ගොඩක් වැදගත් වේ මේ වීඩියෝ එක. ඉතින් අනිවාර්යයෙන් මේක try කරලා ලැබිච්ච ප්‍රතිඵලය මට පුංචි comment එකකින් කියන්න මම බලාගෙන ඉන්නවා. ඉතින් තවත් මේ වගේ ලස්සන කෙන වටිනා වීඩියෝ එකක් අරගෙන ඉදිරියටත් මම වෙන සූදානම්. හැමදාමත් ආදරෙන් ලංගත කමින් මාත් සමග ගලන් දෙ සිටින්න. මංගියෙන් එන්නම් ගොඩක් ආදරෙයි. බයි.